ඔයාලත් සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට මම අද මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තින්නේ අපේ e-shop web application එකේ advanced searching option එක කියන්නේ අපේ advanced search page එක කොහොමද responsive හදලා තියෙන්නේ කියලා ඔගොල්ලෝ කියලා දෙන්නේ එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට හරි මම මේ විදිහට මගේ e-shop web application එකට log වුණා ඔයගොල්ලෝ පේන ඇති මෙතන search කරන්න මෙතන search bar එකක් තියෙනවා ඊට පස්සේ මෙතන වෙනම ඔයගොල්ලෝ පේන ඇති search button එකට එහා පැත්තෙන් advanced කියලා වෙනම button එකක් ඔයගොල්ලෝ පේන ඇති කියන්නේ word එයක් විතර ටයිප් කරලා තියෙන ඕගොල්ලෝ වෙනදී අපි ඒක ක්ලික් කරමු ඕගොල්ලෝ වෙනදී ඒක ක්ලික් කරපු ගමන් මේ වගේ page එකකට යනවා ඕගොල්ලෝ වෙනදී මෙතන advanced search කියලා තියෙනවා ඊට පස්සේ මෙතන අපේ logo එක තියෙනවා ඊට පස්සේ ඕගොල්ලෝ වෙනදී මෙතන අපි search කරන්න මෙතන වෙනම search bar එකක් හදලා තියෙනවා ඊට පස්සේ මෙතන search icon අපේ search button එක තියෙනවා ඊට පස්සේ මෙතන අපි categories විදිහට අපිට මේක sort කරලා අරගන්න මේ විදිහට වෙනම ऑप्शंस ටිකක් අපි දිලා තියෙනවා සිලෙක්ට් කැටගරි ආයි සිලෙක්ට් බ්‍රෑන්ඩ් බ්‍රෑන්ඩ් ගනුවා ආයි මොඩල් එක ගනුවා ආයි කන්ඩිෂන් එක ගනුවා ආයි අපේ කලර් ගනුවා ඊට පස්සේ මෙතන ප්‍රයිස් එක ඒ කියන්නේ අපිට මොකක් හරි ප්‍රයිස් එකක් අතර ඒ කියන්නේ 25,000 අතර වගේ ගන්න මේ මේ ඉන්පුට් ෆීල්ඩ්ස් දෙක අපි පාවිච්චි කරා ඊට පස්සේ අපිට ආයි sort කරන්න මෙතන ඔප්ෂන් ටිකක් තියෙනවා ප්‍රයිස් එක low to high ආයි high to low ඊට පස්සේ quantity එක low to high ඊට පස්සේ quantity එක high to low මේ විදිහට අපිට sort කරන්නත් ऑप्शंस ටිකක් අපිට දී තියෙනවා. ඉතින් මෙතන ඕගොල්ලෝ පේන ඇති මෙතන අපේ මේ කොටසට අදාළව මෙතන ඕගොල්ලෝ පේන ඇති ප්‍රොඩක්ට් එකක් කිසිම එකක් සර්ච් කරන්නේ නැතුව, කියන්නේ අපිට මුලින් සර්ච් කරන්නේ නැතුව තියෙන විදිහට view වෙන විදිහ තමයි මේක අද තියෙන්නේ. කිසිම දෙයක් සර්ච් කරන්නේ නැතුව තියෙද්දි view වෙන විදිහ තමයි මේක අද තියෙන්නේ. ඊට පස්සේ බලමු මෙතන මොකක් හරි සර්ච් කරලා මෙතන අපි සර්ච් කරමු. drones සර්ච් එකෙන් ක්ලික් කරමු ඕගොල්ලෝ පේන ඇති මේ විදිහට අපිට අපේ ඒ සර්ච් කරන දේට අදාළව මේ විදිහට view වෙනවා. ඔයගොල්ලෝ වෙන විදිහට page generation part එකකුත් තියෙනවා. අපි ඒක programming පැත්ත කතා කරනකොට අපි කතා කරමු. හරි මේ විදිහ තමයි අපේ design එක දැන් බලමු මේක දැන් responsive වෙන්නේ කොහොමද කියලා. මේක inspect කියවම හරි මේ විදිහට ඔයගොල්ලෝ පේනදි මේ විදිහට size එක අපි උඩා කරනකොට මේ විදිහට අපේ ඒ අදාළ input fields ටික මේ විදිහට වෙනස් වෙන ඕගොල්ලෝ පේනවා. මේ විදිහට අපිට මේ තියෙන්නේ mobile phone users ලගේ size එක. මේක මේ විදිහට අපි ආයි size එක log කරනකොට ඕගොල්ලෝ පේන මේ විදිහට ඒ අදාළ buttons ඒ විදිහට move වෙලා ඒ display එකේ size එකට අනුව create වෙනවා. අර ඒ විදිහ තමයි අපේ ඒ advanced search කියන option එකට අදාළව ඒ page එක responsive හදලා තියෙන්නේ. අපි බලමු අපි මේකේ coding part එක කොහොමද තියෙන්නේ කියලා. හරි මම මේ විදිහට මගේ visual studio code software එක open කරගත්තා. මේ තියෙන්නේ අපේ මේ advanced search කියන option එකට අදාළව මේ page එකට අදාළව file එක. ඔබට පේනවා තිස්සෙල්ලා මෙතන අපි මම header එකකින් link කරලා දෙන අපේ files ටික, අපේ css එකට අදාළ file ටික, කියන්නේ design එකට අදාළ file ටික. ඊට පස්සේ title එකට කරලා දෙන අපි advanced search e-shop කියලා. ඊට පස්සේ මෙතන අපි අපේ header එක අපි කලින් හැම page එකකම use කරා වගේ header එකයි අපේ විදිහටම මෙතන අරන් ඇති ඔන්ගෙනදි මේ විදිහට අපි footer එකක් අරගෙන තියෙනවා. මේ විදිහට අපි අන්තිමට මෙතන JavaScript file එක අපි link කරලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ වෙනදි අපි අර title එක advanced search කියන ඊට පස්සේ මෙතන අපි place zone එක කියන අපි අර input fields එකට අපි දාලා තිබ්බා type keyword to search කියලා. ඒක වාච් කර දෙන්නේ ප්ලේස් හෝල්ඩර් කියන ඇට්‍රිබියුට් එක වාච් කරලා තමයි අපි ඒක හදලා තියෙන්නේ. ඊපස්සේ මේ තියෙන අපේ ඉන්පුට් ෆීල්ඩ් එකට අදාළ කෝඩ් එක ඊපස්සේ අපි අර සර්ච් බටන් එකට අදාළ කෝඩ් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපි අර ඔප්ෂන් අපි සිලෙක්ට් ඔප්ෂන් එකක් දාලා තිබ්බා සිලෙක්ට් කැටගරි අපි මේ ටික කතා කරමු අපි programming කොටස කතා කරනකොට මෙතන අපි select category option එකක් දීලා තිබ්බා. ආයෙත් මෙතන brand select brand කියලා option එකක් අපි දීලා තිබ්බා. option එකක් අපි select කරන්න ඒ options. ඊට පස්සේ මෙතන model එකක් අපි දීලා තිබ්බා. ඒ විදිහට select ගන්න. ආයෙත් මෙතන condition එක දීලා තිබ්බා. අපි select කරන්න. ආයෙ color එක දීලා තිබ්බා. ඒ විදිහට අපි ඒ ටික දීලා තිබ්බා. ඊට පස්සේ මෙතන අපි වෙනම එකක් දීලා තිබ්බා. select ගන්න. මෙතන අපි categories හතරක් යටතියි. price එක low to high, ආයෙ price එක high to low, ඊට පස්සේ quantity එක low to high, ආයෙ quantity එක high to low කියලා අපි මේ විදිහට sort කරගන්න options හතරක් මේ විදිහට දීලා තිබ්බා. ඊට පස්සේ ආයි අපේ කිසිම product එකක් නැති වෙලාවට view වෙන කොටස මේ විදිහට අපි හදලා තිබ්බා.
හරි ඒ විදිහට තමයි අපි ඒ e-shop web application එකේ advanced search කියන page එක bootstrap කියන framework එක පාවිච්චි කරලා responsive ව හදලා තියෙන්නේ. හරි මේ විදිහට අපි ඒ advanced search කියන option එකට දාලා video එක ඉවර වෙනවා. එහෙනම් අපි තවත් මේ වගේ web programming video එකකින් හම්බ වෙනවා.